टाउन के विशंक्यायකට ගියා නම් ඉවරයිනේ විශංකයා විශ්වාසනීය දැක්ම කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහම්මදු හස්තුන්ගේ බිරිඳ වෙන පුලස්තිනී මහේන්ද්‍ර නොහොත් සාරා පිළිබඳව ඇගේ මව ඉන්දියා මාධ්‍යයට කරුණු රැසක් අනාවරණ කර තිබුණා පුලස්තිනී என்றது என்ற மகள் පුලස්තිනී කියන්නේ මගේ දුව එයා දැනට අතුරුදන් වෙලා ඉන්නේ මගේ දුව සුද්ධ හින්දු කෙනෙක් මගේ දුවගේ ආගම මාරු කරලා හස්තුන් කියලා කෙනා පැහැරගෙන ගියා කල්මුනේ පන්ති ගිය වෙලාවේ තමයි මෙයාලා මගේ දුව පැහැරගත්තේ කොළඹට ගෙනihin සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ රාසික් ළඟ දුව තියාගත්තා ඊට පස්සේ මාලිගාවත්ත පොලිසියට කිව්වම සතියකින් තමයි රාසික් කිව්වේ දුව එයාලා ළඟ ඉන්නවා කියලා ඊට පස්සේ මාලිගාවත්ත පොලිසිය අයත් ඉද්දි දුවගේ විවාහය සිදු කළා මම දුවව ඉල්ලලා රාසික්ගේ කකුල ළඟ ඇඬුවා පුලස්තිනී මහේන්ද්‍ර නොහොත් සාරාගේ මව සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රාසික් ප්‍රතිචාර දැක්වුවා. ඒ කාන්තාව මේ තියෙන්නේ එයා ඉස්ලාම් ධර්මය එයාගේ කැමැත්තෙන්ම වැළඳගත්තු මේ ලිපිය මේක ඇවිල්ලා ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ඉන්නකොට සිදු වුණු දෙයක්. ඒක සංවිධානයට ඇවිල්ලා ඒගොල්ලන් කැමැත්තෙන් ඒගොල්ලන්ගේ සම්පූර්ණ කැමැත්ත ඇතුව අත්සනින් ඒ වගේම මහාපට ඇඟිලි සලකුණු තියලා ඉස්ලාම් ධර්මයේ වැළඳගත්ත කෙනෙක්. ඒ වගේම ඊට පස්සේ එයා මේ ඉස්ලාම් ධර්මයෙන් එයාත් ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගිය එකත් අපිට ලිඛිතවම ඒ දවස්වලදී දැනුම් දුන්නා. මේ තියෙන්නේ ලේඛනය 2015 12 වෙනි මාසේ 31 වෙනිදා එයා ඉවත් වෙලා ගියා. ඒ 12 වෙනි මාසේ 31 වෙනිදාට පස්සේ 2015 වෙනිදා අපිට සමග සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මේ අතර පුලස්තිනී මහේන්ද්‍ර නොහොත් සාරා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් විවාහ කර දීමේ සිද්ධියට අදාළව සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා වහා අත්අඩංගුවට ගන්නා ලෙසට ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. වෙනදාට වඩා අද විශේෂ පැමිණිල්ලක් විදියට සලකලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සානි අබේසේකර මැතිතුමා මුණ ගැහිලා එතුමා අතට මේ ලිපිය බාර දුන්නා. සානි අබේසේකර මහත්මයා මුණ ගැහිච්ච වෙලාවේ කිව්වේ අනේ හාමුදුරනේ එළියට ගිහිල්ලා මාධ්‍යයට කියන්න එපා කිව්වා. මට මෙලියුම බාර දුන්නයි කියලා අපි දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. අපිට ප්‍රශ්නයක් තිබෙන්නේ මෙච්චරත් සාක්ෂි සාධක තිබෙද්දි ඔහුව අත්අඩංගුවට ගන්න නැත්තේ ඇයි කියන කාරණාව.